අයිබුවන් ඔන්න අද ගෙනෙන වීඩියෝ එක ටිකක් විශේෂයක මොක දෙක විශේෂ වෙන්න හේතුව තමා පහුගේ දවස්වල සිදුවුණු විශේෂ සිදුවීම. ඒ තමා නැගෙනහිර පළාතට අයත් අම්පාර දිස්ත්‍රික්කයේ යම්කිසි ස්ථානයකින් හමුණු නිදන් වස්තු පිළිබඳවයි. නිදන් වස්තු කිව්වට මේවා විශාල වශයෙන් ඇති නිදන් වස්තු නෙමෙයි. හැබැයි අති විශේෂ නිදන් වස්තු. එය බුදුහිමියන්ගේ ධාතු තැන්පත් කර තිබූ නිදන් වස්තුයයි උපකල්පනය කිරීමයි. ඉතින් මේ කතාව මෙහෙම කියලා බෑනේ. අපි බලමු මුලින් ඉඳලම. නැගෙනහිර පළාතට අයත් අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ලාහුගල ග්‍රාම සීමා වසමතුල පිහිටි නීලගිරි සෑය ලාහුගල රක්ෂිත අභය භූමිය තුල ස්ථානගත වෙලා තියෙන්නේ. වර්තමාන ලාහුගල ග්‍රාමයේ ඉඳලා හැඩහොය හරහා ඇති අතුරු මාර්ගයේ කිලෝමීටර 4.5ක් පමණ ගමන් කිරීමෙන් මේ ස්ථානයට ළඟා වෙන්නට පුළුවන්. නීලගිරි ස්තූපයේ ඉතිහාසය සොයා බලද්දී මුහුණ පාන ප්‍රධාන ගැටලුවක් තියෙනවා. ඒ එම නාමයන් නිර්මාණය කරන ලද ස්තූපයක් පිළිබඳව මෙරට කිසිදු පැරණි මූලාශ්‍රයක සඳහන් නොවීමයි. පුරාණ රෝහණ රාජ්‍යයට අයත්ව පිහිටා ඇති මෙම ස්තූපය මහාවංශයේ 24 වන පරිච්ඡේදයේ සඳහන් වන කාවන්තිස්ස රජතුමා විසින් කරවන ලද මහානුග්ගල ස්තූපය ලෙසද පිළිගැන්වෙනවා. මහාවංශයේ සඳහන් මහානුග්ගල චේතිය මේ බව එල්ලාවල මේධානන්ද හිමියන් සඳහන් කරලා තිබුණා. එම හිමියන් රචිත මාගම රාජධානිය ග්‍රන්ථයේදී නීලගිරි සෑය පිළිබඳව විවරණය කේදෙන අතර උන්වහන්සේම මතය සපත කර තිබෙනවා. නීලගිරි සෑය සහ ඒ අවට ආරාම සංකීර්ණයේ ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා ලිඛිත සාධක විරල වුවත් විහාරය අවට සිදු කරන ලද ගවේෂණ කටයුතු මගින් නීලගිරි සෑය අවටින් බ්‍රාහ්මීය අක්ෂර සහිත සෙල්ලිපි කිහිපයක් සොයාගත්තා. විශේෂයෙන් නීලගිරි සෑයට මීටර් 200ක් පමණ ඊසාන දෙසින් හමුවන ශිලාලේඛනයන් මගින් මෙම ප්‍රදේශයේ පැවති පබ්බත විහාරය සම්බන්ධව තොරතුරු අනාවරණය වුණා. එම ලිපියට අනුව උත්තර සීවලී පවත බාතිකාභයතිස්ස රජුගේ රැජින වූ චූලසීවලී බිසව කරන ලද පූජාවස් සම්බන්ධ තොරතුරු සඳහන් කළා. මෙම ලිපිය මගින් සඳහන් කර ඇති කරුණු නීලගිරි සෑයට ඍජු සම්බන්ධතාවක් නොමැතුවද බාතිකාභයතිස්ස රාජ්‍ය සමය තුළ මෙම ප්‍රදේශය ක්‍රියාකාරී ස්ථානයක්ව පැවති බවට පේන්න තියෙනවා. නීලගිරිය ආශ්‍රිත ගවේෂණ කටයුතු මගින් හඳුනා ගන්නා ලද ක්‍රිස්තු වර්ෂ 3 සියවස පමණට අයත් සෙල්ලිපියක් මගින් තහවුරු කරන්නේ වියහවිය නැමැති පුද්ගලයෙකු විසින් කුලබරිය මහා විහාරයට ආර්ය වංශ සූත්‍ර දේශනය පැවැත්වීම සඳහා වාර්ෂිකව කහවණු 20ක් පරිත්‍යාග කළ බවයි. මෙම ලිපියෙහි සඳහන් කුලබරිය මහා විහර යන නාමය බොහෝ විට අතීතයේදී නීලගිරි සෑයට ව්‍යවහාර කරන ලද නම විය හැකි. ඒ අනුව වත්මන් නීලගිරිය නමින් හඳුන්වන මෙම ප්‍රදේශය ක්‍රිස්තු වර්ෂ ආරම්භයේදී කුලබරිය ප්‍රදේශය නමින් ව්‍යවහාර වන්නට ඇතැයි විශ්වාස කළ හැකි අතර එහි ඉදූ මහා විහාරය එම නැත්තම් මහා විහෙර කුලබරිය මහා විහෙර නමින් ප්‍රකට වන්නට ඇතැයි විශ්වාස කරන්නත් පුළුවන්. නීලගිරි දාගැබට උතුරු දෙසින් නැති විහාරාරාම සංකීර්ණයේ නටඹුන් සෙල්ලිපිහා නටඹුන් වූ ස්තූප කටාරම් සහිත ගල්ලෙන්හා ගල් කොරිද නීලගිරි හෙළ ආශ්‍රිත කටාරම් හා බිතිසිතුවම් සහිත ලෙන්හා අනෙකුත් පුරාවිද්‍යාත්මක සාධකද ඇතුළුව තවත් බොහෝ විද්‍යාත්මක සාධක පෙන්නුම් කරන නීලගිරිය පුරාවිද්‍යා ස්ථානය එවකට විශාල ප්‍රදේශයක පැතිරුණු විහාරාරාම සංකීර්ණයක් බවයි. නීලගිරි සෑය හා ඊට සම්බන්ධ ආරාම සංකීර්ණ හැරුණු විට සමීපයේ ඇති නීලගිරි හෙළ හා ඒ අවට ඇති බෞද්ධාගමික විහාර හා නටඹුන් ලාහුගල කොටවෙහෙර මගුල් මහා විහාරය හුලනුගේ තරුලෙන්ගල විහාරය කින්නරගල පුරාවිද්‍යා සංකීර්ණ ශාස්ත්‍රවෙල විහාරය කුඩුම්බිගල ගල්ලෙන් ආශ්‍රිත විහාර සංකීර්ණය යන බෞද්ධ විහාරාරාම මෙම ප්‍රදේශයේ තිබූ ප්‍රධානම ආරාම සංකීර්ණයන්ය. මෙම සියලු සාධක මෙන්ම නීලගිරි දාගැබේ ඉදිකිරීම් ලක්ෂණ කැණීම් මගින් ස්තූප මළුවේ තිබී මතු කරගත් ඡත්‍ර ගල්වල සාධක ඡත්‍ර දණ්ඩ දෙකක සාධක ස්තූපයේ මුදුනේ දැනටත් දක්නට ලැබෙන යූපය හා ස්තූප මළුවෙන් දැනට අනාවරණය කරගෙන ඇති සිරිපතුල් ගල් හා ආසන ගල් පෙන්නුම් කරන්නේ මෙම ස්තූපය ක්‍රිස්තු පූර්ව අවදියේ ඉදිකරන ලද්දක් බව හා පසුකාලීනව ප්‍රතිසංස්කරණයන් සිදු වී ඇති බවයි. 2011 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රතිපාදන යටතේ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ මූලිකත්වයෙන් නීලගිරි සෑය අවට ගවේෂණයක් සිදු කර තිබුණා. 2012 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ අංශය මගින් නීලගිරි සෑය අවට ගවේෂණය සිදු කර ඇති අතර කැණීම් අංශ මගින් 2011 වර්ෂයේ ජූලි මාස 5 දින සිට 2014 වර්ෂයේ අගෝස්තු මාස 24 දින දක්වා කාලය තුළ අධියර කිහිපයක් යටතේ කැණීම් සිදු කර තිබුණා. අඩි 611ක දැවැන්ත වට ප්‍රමාණයකින් හා අඩි 75ක පමණ උසකින් යුත්
දැනටම ශේෂව ඇති ස්තූපයේ ගරා වැටි තිබූ ගර්භය හා මළුවෙන් කොටසක් පමණක් කැණීම් කර මතු කරගෙන තිබුණා. වර්තමානයේ මෙම ස්තූපය සංරක්ෂණය කරමින් පවතින්නේ. ක්‍රිස්තු පූර්ව අවදී ඉදිකරන්නට ඇතැයි අනුමාන කරන නීලගිරි ස්තූපය විශාල කරමින් ක්‍රිස්තු වර්ෂ 1-2 සියවස් කාලයේදී කංචුකයන් එනම් වැස්මක් නිර්මාණය කර තිබුණා. කාලයාගේ අවෑමෙන් මෙම කංචුකයේ දිරාපත් වී පදාස වශයෙන් ගරා වැටි තිබෙන්නේ. කංචුකයේ නිර්මාණය කිරීමේදී ඒට දායක වූ පිරිසට ස්තූපයේ අභ්‍යන්තරයේ එහෙම නැත්නම් මැදේ ධාතු කරඬු තැන්පත් කිරීමේ අවස්ථාවක් නැති වී යනවා. ඒට හේතුව ස්තූප ගර්භ අභ්‍යන්තරයේ පූජ්‍ය වස්තු තැන්පත් කිරීමට නම් ගර්භයේ සිදුරු කරගෙන ස්තූපයේ මැදට පිවිසීමට සිදුවීමයි. එම නිසා ඒ සඳහා භාවිතා කරන ලද උපක්‍රමය වූයේ ඔවුන් විසින් නිර්මාණය කරන්නට යෙදුණු කංචුකයේ තැනින් තැන කුඩා කුටි නිර්මාණය කර ඒවා තුළ පූජ්‍ය වස්තු තැන්පත් කිරීමයි. ඒ අනුව ධාතුන් සහිත කරඬු හා වෙනත් පූජ්‍ය වස්තු මැටි හා ශිලාමය බඳුන් තුළ තැන්පත් කර එම බඳුන් කංචුකයේ නිර්මාණය කරන ලද කුටිවල තබා එම කුටිය වැසෙන පරිදි ඉහළින් ගල්පුවරුවක් යොදා තිබුණා. රෝහණ රාජධානිය බිඳ වැටීමෙන් අනතුරුව රාජ අනුග්‍රහය නොමැතිවීම හා මෙම ප්‍රදේශයේ ජනශූන්‍ය වීම නිසා මෙම ස්තූප වල් බිහි කරා වැටීමට ලක්ව තිබුණේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලද කැණීම් මගින් බලාපොරොත්තු වූ ස්තූපය මත වර්ධනය වී තිබූ වෘක්ෂ ලතා හා පැලෑටි ගරා වැටි තිබූ කොටස්ද ඉවත් කර සංරක්ෂණය සඳහා ස්තූපය මතු කර ගැනීමයි. මෙම කාර්ය අතරේදී ගරා වැටි තිබූ පස්සා ගඩොල් අතර තිබී රන් කරඬු 39ක්, පලිංගු කරඬු 245ක්, වීදුරු කරඬු 12ක් හා රිදී කරඬු 4ක් වශයෙන් ධාතු කරඬු 300ක් ලැබී තිබුණා. මෙරට ස්තූප කැණීමකින් හමු වැඩිම ධාතු කරඬු සංඛ්‍යාව මෙයයි. මෙම සියලුම කරඬු ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම උදෙසා නිර්මාණය කර ඇති බව ඒවාෙහි නිර්මාණ ලක්ෂණ වලින් සනාථ වෙනවා. ධාතු කරඬු බොහෝමයක් හමු වන අවස්ථාව වන විටත් ගරා වැටීමේ ක්‍රියාවලිය හේතුවෙන් විවෘත වී ඒවාෙහි තිබූ ධාතුන් කොටස් අස්ථානගතව පැවතුණා. ඒ අතරින් ආරක්ෂිතව පැවති කරඬු කිහිපයක පමණක් ධාතුන් කොටස් ආරක්ෂ වී තිබුණා. මෙම ධාතුන් කොටස් කරඬු තුල තැන්පත් කිරීමේදී ඒ සඳහා විශේෂ ආවරණයක් නිර්මාණය කර තිබුණා. ඒ ධාතු බහාලීම සඳහා ධාතු මංජුසා නිර්මාණය කර තිබීමයි. විවිධ හැඩයෙන් නිර්මාණය කර ඇති මෙම ධාතු මංජුසා නිර්මාණය කිරීම සඳහා අමුද්‍රව්‍ය ලෙස භාවිතා කර ඇත්තේ රන් හා රිදී ලෝහයන්ගේ පාෂාණයි. මෙම ධාතු මංජුසා අතර පෙට්ටි හැඩයේ මංජුසා 7ක්, සිරිපතුල හැඩයේ මංජුසා 3ක්, සුර වර්ගයේ මංජුසා 10ක්, අර්ධ ගෝලාකාර පියන් සහිත මංජුසා 4ක්, පාෂාණමය මංජුසා 1ක්, පත්‍ර ඉතිම් 1ක් වශයෙන් වර්ග 28ක් දක්නට ලැබුණා. මෙම ධාතු මංජුසා 28 අතරින් සුවිශේෂී මංජුසා 4ක් හඳුනා ගන්න පුළුවන්. ඉන් ත්‍රිත්වයක් සිරිපතුල හැඩයට නිර්මාණය කර ඇති අතර අනෙක් මංජුසාව 4ස් පෙට්ටියක් ආකාරයට නිමවා එහි පියන මැදියේ සිරිපතුල් ලාංඡනය කොටා තිබුණා. මෙම මංජුසා 4 අතරින් සිරිපතුල් සංකේතය කොටන ලද මංජුසාව වැදගත් වන්නේ එහි තිබී ධාතුන්යයි අනුමාන කළ හැකි අස්ති හෝ දන්ත කොටසක් ලැබී ඇති නිසාවෙ. එය පියන් දෙකකින් සමන්විත වන අතර උඩු පියන මිලිමීටර් 18ත් මිලිමීටර් 18 ප්‍රමාණයද යට පියන මිලිමීටර් 16.5යි 16.5 ප්‍රමාණයෙන්ද යුක්ත වෙනවා. මෙම පියන් ද්විත්වයේම මැදියේ තිත් සලකුණු උපයෝගී කරගනිමින් වම් සිරිපතුලක ලාංඡනය නිර්මාණය කර තිබුණා. මෙම මංජුසාවේ උඩු පියන විවෘත කළ පසු එහි ඇතුළත තවත් කුඩා මංජුසාවක් තබා තිබෙන ආකාරය හඳුනා ගන්නට හැකි වෙනවා. එම ඇතුළත තිබූ කුඩා මංජුසාවද පියන් ද්විත්වයකින් යුක්තව රනින් නිමා තිබුණා. එහි උඩු පියන මිලිමීටර් 9.5 9.5 ප්‍රමාණයෙන්ද යට පියනේ දිගපළල මිලිමීටර් 9 සහ 9 ප්‍රමාණයෙන්ද යුක්තයි. විශාල මංජුසාවේ මෙන් මෙම මංජුසාවේ පියන් ද්විත්වයේද සිරිපතුලක ලාංඡන තිත්සලකුණු මගින් දක්වා තිබුණා. එම කුඩා මංජුසාව විවෘත කළ පසු ඒ තුළ සුදු පැහැයට උරු අස්ති හෝ දන්ත කොටස් තැන්පත් කර තිබෙන බව හඳුනා ගන්නට පුළුවන් වුණා. මෙම ධාතුන් කොටසේ අනන්‍යතාවය හඳුනා ගැනීමේදී සාහිත්‍ය මූලාශ්‍රවලින් පිටුවහලක් ලැබෙන්නේ නැහැ. ඒට හේතුව නීලගිරි ස්තූපය පිළිබඳව හෝ එහි නිදන් කර තිබූ ධාතුන් වහන්සේලා පිළිබඳ කිසිදු මූලාශ්‍රයක සඳහන් නොවීමයි. මේ බව ඉහතදිත් අපි සඳහන් කරා. නීලගිරි ස්තූපයේ උක්ත සඳහන් කරන ලද ධාතු මංජුසාවේ තිබී හමු ධාතුන් වහන්සේගේ අනන්‍යතාවය හඳුනා ගැනීමේදී සාහිත්‍ය මූලාශ්‍රවලින් පිටුවහලක් නොලැබෙන බැවින් ඒ සඳහා පුරාවිද්‍යා සාධක විමසා බැලීම වැදගත්. මෙහිදී ප්‍රධාන කරුණු 7ක් පිළිබඳව අවධානය යොමු කළා. පළවෙනි එක තමයි බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුද්ධ රූපය මානව රූපීව නිර්මාණය කිරීමට පෙර අවධිය, ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 6ත් ක්‍රිස්තු වර්ෂ 1ත් අතර උන්වහන්සේ සංකේතවත් කිරීම සඳහා සිරිපතුල් ලාංඡනය භාවිත කර තිබෙනවා. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු සියවස් කිහිපයක් ගතවනතුරු ಭಾರತೀಯ හා ලක්දිව කලාශිල්පීන් බුද්ධ ප්‍රතිමාව නිර්මාණය නොකරන ලද අතර එයට ආගමික හා සමාජීය කරුණු රාශියක් බලපෑවා. මෙම අවධියේදී බුදුන් වහන්සේ සංකේතවත් කිරීම සඳහා විවිධ සංකේත භාවිත කර තිබුණා. එෙහිදී ශ්‍රීපතුල, වජ්‍රාසනය, ධර්මචක්‍රය, බෝධිවෘක්ෂය,
පත්මය හා ඡත්‍රය යන සංකේත වැදගත්. භාරතයේ සාංචි තොරණ, බාරුත් කැටයම්, අමරාවති චෛත්‍ය කැටයම් හා නාගර්ජුනි කොණ්ඩ කැටයම් අතර මෙම බුද්ධ සංකේත භාවිතය හඳුනා ගන්න පුළුවන්. එෙහිදී සාංචි කැටයම් අතර දක්නට ලැබෙන බුදුන් වහන්සේ තෞතිසා දෙව්ලොව සිට සංකිස්ස පුරයට වැඩම කිරීමේ කැටයමේදී හිනිමගේ ඉහළ හා පහළ සිරිපතුල යොදා බුදුන් වහන්සේ සංකේතවත් කර තිබුණා. එසේම නැගෙනහිර තොරණේ මධ්‍ය පුරුවේ දැක්වෙන මහබිනික්මන කැටයමෙහි කෙළවර සිරිපතුල් ද්විත්වයක් යොදා සිද්ධාර්ථයන් පැවිදි වූ බව දක්වා තිබෙන්නේ. මෙරටින් එවැනි ආකාරයේ බුද්ධ සංකේත යොදා ගන්නා ලද කතා ප්‍රවෘත්ති නිරූපිත කැටයම් පුවරු නොලැබුණද ක්‍රිස්තු පූර්වාවදී ආරම්භ වූ බොහෝ විහාරස්ථාන අසල සිරිපතුල් ගල් හා ආසන ගල් දැක ගන්න පුළුවන්. එෙහිදී උතුරේ කන්තරෝඩය, වල්ලිපුරම්මා, මුලතිව් යන ස්ථානවලද දකුණේ යටාල, තිස්ස මහාරාමය හා සිතුල්පව්ව යන ස්ථානයන්ගේද නැගෙනහිර තිරියාය, රජගල, දිගාවැව, ලාහුගල කොටවෙහෙර හා මගුල් මහාවිහාරය යන ස්ථානවලද අනුරාධපුරයේ මිහින්තලය, අභයගිරිය, ජේතවනය හා රුවන්වැලිසෑය ඇතුළු බොහෝ ස්ථානයන්ගේද සිරිපතුල් ගල් දැකගන්නට පුළුවන්. මෙරට කලාකරුවා සිරිපතුල භාවිතා කරන ලද්දේ බුදුන් වහන්සේ සංකේතවත් කිරීමට දයන්න සොයා බැලීමේදී පුරාණ මාගම රාජධානියට අයත් තිස්ස මහරාමයේ කිරින්දෙන් ලැබී ඇති ගිරි ලිපිය වැදගත් වෙනවා. එම ලිපියේ සඳහන් වන්නේ බුදුන් වහන්සේගේ අපරිමිත ගුණ අසා පැහැදුණු උපරාජ නාග නමැත්තෙකු කිරින්දේ ගලේදී මිත්‍යා දෘෂ්ටි අතහැර බුදුන් සරණ ගිය බවයි. මෙම උපරාජ නාග යනු ඉලනාග රජු, ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 35-43 අතර රජකම් කර ඉලනාග රජු බව මැන්දිස් රෝහණදීර මහතා පෙන්වා දෙනවා. මෙම ලිපියේ ඇති අක්ෂර පේලි 4ට ඉදිරියෙන් දෙපතුල් සටහන කොටා තිබුණා. ලිපිය අන්තර්ගත කරුණුවා සැසඳීමේදී මෙම සිරිපතුළු බුදුන් වහන්සේ සංකේතවත් කිරීම සඳහා භාවිතා කරන ලද පැහැදිලි. ඒ අනුව ඊට සමකාලීන හා පූර්ව අවධියන්හිදී මෙරට ශිල්පීන් සිරිපතුල් සංකේතය බුදුන් සංකේතවත් කිරීම උදෙසා භාවිතා කර ඇති බවත් තහවුරු වෙනවා. ධාතු කොටස ලැබී ඇති ධාතු මංජුසාවේ උඩුපියනේ හා යටිපියනේද, එය තුළ ඇති කුඩා මංජුසාවේ උඩුපියනේ හා යටිපියනේද කොටා ඇත්තේ බුද්ධ සංකේතයක් වූ ශ්‍රීපාදයයි. සිරිපතුල් සංකේත සහිත මෙම මංජුසා නිර්මාණය කරන ලද කාලය සොයා බැලීමේදී මෙහිදී වැදගත්. ස්තූපයේ ගරා වැටුණු කංචුකයේ බඳුනක තිබී හමු වූ දැව කැබැල්ලක් ඇමරිකාවේ බීටා ඇනටලික් ආයතනයට යවා කරන ලද කාබන් 14 විද්‍යාත්මක කාල නිර්ණය මගින් එම කංචුකය නිර්මාණය කරන ලද අවධිය ක්‍රිස්තු වර්ෂ 15 සියවස බව තහවුරු කරගෙන තිබෙනවා. ඒ අනුව පැහැදිලි වන්නේ මෙම ධාතු මංජුසාවේ සිරිපතුළු සලකුණ බුද්ධ ප්‍රතිමාව නිර්මාණයට පූර්ව අවධියේ භාවිතා කරන ලද බුද්ධ සංකේතයක් බවයි. එවන් බුද්ධ සංකේතයක් යෙදු මංජුසාවක තැන්පත් කරන්නට ඇත්තේ බුදුන් වහන්සේගේ ධාතුන් කොටසක් විය යුතුයි. දෙවැනි කාරණේ තමා ධාතුන් හමු සිරිපතුල් ලාංඡනය සහිත ධාතු මංජුසාව හා සිරිපතුලේ හැඩයේ ධාතු මංජුසා ත්‍රිත්වය තැන්පත් කර තිබී ඇත්තේ එකම මැටි බඳුනක් තුලයි. ඉහත අපි සඳහන් කරන ලද විශේෂ ධාතු මංජුසා හතරම, ඒ කියන්නේ සිරිපතුල හැඩයේ මංජුසා තුන හා සිරිපතුල කොටන ලද ධාතු සහිත මංජුසාව හමු වී ඇත්තේ එකම මැටි බඳුනක් තුල තිබිලා. මෙම මැටි බඳුන හමුවන අවස්ථාව වන විට පූර්ණ වශයෙන් බිඳී තිබූ අතර එම කොටස් අතර තිබී එම ධාතු මංජුසා හතර හා ධාතු කරුණු හතර හමු වෙලා තිබුණි. බුද්ධ සංකේත ලෙස භාවිත සිරිපතුල හැඩති සහ සිරිපතුල කොටන ලද මෙම මංජුසා හතරම එකම බඳුනක් තුල තැන්පත් කර තිබීම තුල පැහැදිලි වන්නේ එම බඳුනේ තැන්පත් කරන ලද ධාතු මංජුසා තුල තිබූ නිදානයන්ගේ විශේෂත්වයන් නිසා බව අනුමාන කරන්නත් පුළුවන්. තවත් විශේෂ කරුණක් වන්නේ නීලගිරි ස්තූපය කැණීමෙන් රන් කරඬු 39ක් හමු වී ඇති අතර ඉන් 13ක් හමු වී ඇත්තේ මෙම ධාතු කොටස සහිත මංජුසාව තැන්පත් කර තිබූ මැටි බඳුනේ තිබිලා. නීලගිරියෙන් ලැබී ඇති රන් කරඬු වලින් 3න් එකක් එකම මැටි බඳුනක තැන්පත් කර තිබී හමු වෙලා. රන් කරඬු විශාල ප්‍රමාණයක් එකම බඳුනක් තුල තැන්පත් කිරීමෙන් එම බඳුන තුල ඇති වස්තුන්ට විශේෂ අගයක් ලබා දෙන්නට ඇති බව අනුමාන කරන්නත් පුළුවන්. ඒ වගේ විශේෂත්වයකින් යුක්ත බඳුනේ තිබෙන්නට ඇත්තේ සුවිශේෂී උත්තමයෙකුගේ ධාතුන් විය හැකි. සාහිත්‍ය මූලාශ්‍රයන්ගේ නීලගිරි ස්තූපය පිළිබඳව සඳහන් නොවුනද බුදුන් වහන්සේගේ ධාතුන් ඇතැයි අනුමාන කළ හැකි මෙම ස්තූපය මෙරටින් හමු වූ ඇති අනෙක් ස්තූපයන් සමග සැසඳීමේදී එම ස්තූපයන්ට වඩා විශේෂත්වයකින් යුක්ත දෙයක් විමසා බැලිය යුතුයි. මෙරට ස්තූප කැණීමකින් හමු වැඩිම ධාතු කරුණු ප්‍රමාණය වාර්තා වන්නේ නීලගිරි ස්තූපයේ. මෙරට පුරා විසිරී පවතින පැරණි ස්තූප රාශියක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් කැණීම් කර ඇති අතර එහිදී වැඩිම ධාතු කරුණු ප්‍රමාණයක් හමු වී ඇත්තේ නීලගිරි ස්තූපයෙන් බව පැහැදිලි. මීට පෙර එම වාර්තාවට හිමිකම් පෑවේ කෑගල්ලේ දැලිවල කොටවෙහෙරයි. ඉන් ධාතු කරුණු 178ක් ලැබී තිබුණා. නීලගිරි ස්තූපයෙන් ධාතු කරුණු 300ක් හමු වෙලා. මෙම ධාතු කරුණු සියල්ල හමු වී ඇත්තේ දැලිවල කොටවෙහෙරෙමින් ස්තූප ගර්භාභ්‍යන්තරය කැණීමෙන් නෙමෙයි. අවධානය යොමු කළ යුතු කරුණක් තමයි ඒකත්.
ඒ අනුව නීලගිරි ස්තූපයේ කඩා වැටි තිබූ කංචුකයේ කොටස් ඉවත් කිරීමේදී පමණක් මෙම ධාතු කරුණු හමු වී තිබීම තුළ මතුවන කුතුහලය වන්නේ එහි අභ්‍යන්තරයේ තව කොපමණ ධාතු කරුණු ප්‍රමාණයක් තැන්පත්ව ඇද්ද යන්නයි. ඉන් පැහැදිලි වන්නේ නීලගිරි ස්තූපය මෙරට ස්තූප නිර්මාණ ඉතිහාසයේ සුවිශේෂී ස්තූපයක් බවයි. ඒ වගේම ධාතු කරඬු අති විශාල ප්‍රමාණයක් මෙහි තැන්පත් කරන්නට යෙදුනේ ස්තූපය තුළ බුදුන් වහන්සේගේ ධාතුන් තැන්පත් කර ඇතැයි යන විශ්වාසය හා භක්තිය නිසා වෙන්නත් පුළුවන්. මෙරට ස්තූප මළුවක් කැණීම් කිරීමෙන් හමු වූ වැඩිම සිරිපතුල් ගල් එම නැත්නම් බුද්ධ සංකේත ප්‍රමාණය හමු වූ ඇත්තේ මෙම ස්තූපේ. නීලගිරි ස්තූපය කැණීම් ව්‍යාපෘතියේදී එහි පළමු පේසාවලල්ලේ සිට මීටර 3ක් පිටතට ස්තූපය වටා මළුව පාදාගෙන තිබුණා. එම ප්‍රමාණය සම්පූර්ණ මළුවෙන් 20න් එකක ප්‍රමාණයක්. එම කොටස තුළ තිබී විවිධ ප්‍රමාණයෙන් යුත් සිරිපතුල් ගල් 50ක් හමු වී තිබුණා. මෙරට මහා ස්තූපයන් ලෙස සැලකෙන රුවන්වැලි සෑය, අභයගිරිය හා ජේතවනවන ස්තූපයන්ගේ මළුව කැණීම් වලින් පවා මෙපමණ සිරිපතුල් සංඛ්‍යාවක් හමු වෙලා නැහැ. ඒ අනුව බුද්ධ සංකේතයක් වූ සිරිපතුල් ගල් 50ක් ස්තූපය උදෙසා පූජා කර තිබෙන්නට ඇත්තේ මෙම ස්තූපයේ බුදුන් වහන්සේගේ ධාතුන් ඇතැයි යන විශ්වාසය නිසා විය හැකි. මෙරට ස්තූපයක මළුවක් කැණීම් කිරීමේදී හමු වැඩිම ආසන ගල් යත් බුද්ධ සංකේතයක්. මෙම ආසන ගල් ප්‍රමාණය හමු වී ඇත්තේ මෙම ස්තූපේ. මෙම ස්තූප මළුවේ කරන ලද කැණීම් මගින් විවිධ ප්‍රමාණයේ ආසන ගල් 12ක් හමු වෙලා තියෙනවා. මේ අනුව නීලගිරි ස්තූපයේ වටා බුද්ධ සංකේත ලෙස භාවිත වූ සිරිපතුල් ගල් හා ආසන ගල් 62ක් තැන්පත් කර තිබීම තුලින් පෙනී යන්නේ මෙම ස්තූපයේ ඇති සුවිශේෂීතාවයයි. මෙරට ස්තූප මළුවේ කැණීම් කිරීමෙන් හමු වූ වැඩිම චත්‍රගල් ප්‍රමාණය හමු වී ඇත්තේ නීලගිරි ස්තූපයෙන්මයි. මෙම ස්තූප මළුවේ කරන ලද සීමිත කැණීමෙන් මේ වන විට චත්‍රගල් 11ක් සාධක හමු වී තිබෙනවා. මෙම චත්‍රවල පූර්ණ සිදුරක් නොමැතිවීම ක්‍රමයෙන් විස්කම්භය අඩුවන ස්වරූපයෙන් නිර්මාණය කර ඇති බවට සාධක නොමැතිවීම නිසා එම චත්‍ර චත්‍රාවලියකට අයත් ඒවා නොවන බව පැහැදිලි. ස්තූපයේ ප්‍රධාන ප්‍රතිසංස්කරණ අවධි 4ක් පමණ හඳුනා ගන්නට පුළුවන්. චත්‍ර දණ්ඩ දෙකක සාධක මළුවේ දක්නට ලැබෙනවා. එක් අවස්ථාවකදී එක් චත්‍රයක් දැලිවල කොට වෙහෙරෙන් ලැබී ඇති රන් කරඬුව වගේම ඔසවා තැබුවේ නම් අවධි 4කදී චත්‍ර 11ක් භාවිත වූයේ කෙසේද යන ගැටලුව මතුවෙනවා. එම ගැටලුව निराකරණය කර ගැනීමට ඉවහල් වන කැටයම් කිහිපයක් ඉන්දියාවෙන් ලැබෙනවා. අමරාවති ස්තූපයෙන් ලැබී ඇති කැටයම් පුරවලු දක්නට ලැබෙන චෛත්‍යයේ වෙන්වෙන් වශයෙන් දණ්ඩ දෙකක චත්‍ර දෙකක් දක්වා තිබෙනවා. ඒ වගේම සාංචි තොරණ කැටයමක ස්තූපයක වෙන්වෙන් වශයෙන් චත්‍ර 3ක් ඔසවා ඇති ආකාරය නිරූපණය කරනවා. මෙම ක්‍රමවේදය අනුව යමින් නීලගිරි ස්තූපයට ඇති අසීමිත ගෞරවය නිසා එවකට වෙන්වෙන් වශයෙන් චත්‍ර කීපයක් ඔසවා තබන්නට ඇති බව අනුමාන කරන්නත් පුළුවන්. ඒ අනුව වෙන්වෙන්ව ඔසවන ලද චත්‍ර දණ්ඩ කීපයක එක චත්‍රය බැගින් පීඨව තිබෙන්නට ඇති බව නිගමනය කරන්නත් පුළුවන්. එහෙමනම් බහුචත්‍ර ක්‍රමයක් පවතින්නටත් ඇති. මෙම සිදුවීම් පුරාවිද්‍යා සාධක විශ්ලේෂණාත්මකව සලකා බැලීමෙන් අනතුරුව නීලගිරි ස්තූපයේ කැණීමෙන් හමු වූ සිරිපතුල් ලාංඡනය සහිත ධාතු මංජුසාවේ තිබී හමු වූ මෙම ධාතුන් වහන්සේ බුදුන් වහන්සේගේ යයි අනුමාන කළ හැකි බව පේනවා. ඒ ඉතාම සාධාරණ හේතු මතයි ප්‍රකාශ කරන්නේ. ඉතින් ඔබත් බෞද්ධයෙක් නම් මේ පුවත ඉතාම වැදගත් එකක් නේද? ඔබ බෞද්ධයෙකු නොවුනත් ඔබ ශ්‍රී ලාංකිකයෙකු නම් ශ්‍රී ලංකාව තුළ තිබී හමු වූ හැබැයි තවමත් නිසි ඇගැයීමකට ලක් නොවූ මෙම විහෙර ඉතාමත් වැදගත් ස්ථානයක්. ඉතින් බුදුන් වහන්සේගේ ධාතු කරඬුවක තැන්පත් කර මේ අතීතයේ ඉදිකර ලංකාවේ පැරණිම විහාරය මෙසේ ඉදිවන්නට ඇතැයි සිතන්නටත් පුළුවන්. ඉතින් මේ ගැන තොරතුරු තවත් ඉදිරියේදී අනාවරණය වෙයි. අමුතු වීඩියෝ බලන ඔයාලට හැමදාම අපි අපේ රටේ ඉතිහාසය ගැන වැළලී යන තොරතුරු ගෙනෙනවා. ඉතින් අද ගෙනාවෙත් එවැනිම තොරතුරක්. ඉතින් මේ ගැන ඔයාටත් විවිධ මත තියෙන්න පුළුවන්. ඒ වගේම විවිධ අදහස් තියෙන්නත් පුළුවන්. ඉතින් ඒ සියලුම දේ පහතින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අමුතු වීඩියෝ අපිව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මෙවැනි වීඩියෝ ඔයාට අපි අප්ලෝඩ් කරපු සැනින්ම බලන්න ඕන නම් පහතින් නැති බෙල් සලකුණත් සක්‍රිය කරන්න. ඉතින් එහෙනම් නැවතත් මෙවැනිම වීඩියෝකින් හමු වෙමු. ගින් එන්න ඔයාට සුබ දවසක්. දිනපතා මෙවැනි වීඩියෝ බලන්නට කැමති නම් අමුතු වීඩියෝ අපිව මෙතනින් සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක මත ක්ලික් කර අපගේ වීඩියෝ මුලින්ම නරඹන්නටත් එකතු වෙන්න.